Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු අගුවන් පුතේ සිත FM ගුරු ගෙදර වැඩසටහනත් එක්ක සුපුරුදු පරිදි ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ අද දවසේදී මේ කොටස තුලදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපි ජීවීන්ගේ විවිධත්වය කියන කොටසත් එක්කයි පහුගිය සතියේ මූලික සිද්ධාන්ත අපි සාකච්ඡා කළේ එතකොට ඒ යටතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ ප්‍රධාන ශාක කාණ්ඩ අතර තියෙන පරිණාමික සම්බන්ධතාව ගැන ප්‍රධාන ශාක අතර පවතින පරිණාමික සම්බන්ධතා පරිණාමික බන්ධුතා ගැන සැලකලා බලනකොට ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන් පුතේ පරිණාමයේ උනේ ක්ලෝරොෆයිටා එහෙම නැත්නම් හරිතල්ගී කාණ්ඩයන්ගින් බව බොහෝ විද්‍යාඥයන් විශ්වාස කරනවා හැබැයි මේ ප්ලාන්ටේ රාජධානියේ සමාජිකයන් බහුතරයක් භෞමික වාසීන් එතකොට මේ භෞමික ශාක මේ හරිතල්ගී වල තිබුණු प्रधान लक्षण धरान्नी नह इकने बीजानुदानी मगिन्नीपदवन भित्ति सहित बीजानु बहुशैलिक जन्मानुदानी पराधीन कललय इकने कललय वर्धने वेन्ने जन्मानुक शाकाश्रितव अग्रस्त विभाजक तेनो मेवपुते भौमिक परिसरय तुलदी शाक एतिकरगत्ता केन कारणापुते अपिट विश्वास करन्न वेनो හරිතල්ගී මගින් සම්භවයේ වෙන්නට ඇති නමුත් භෞමික පරිසරයේ තියෙන කටුක සාධක ජයග්‍රහණය කරන්න භෞමික පරිසරයට යම් මට්ටමකට අනුවර්තනයක් මේ ශාක ලබා ගන්නකොට පසුකාලීනව පරිණාමයේ ප්‍රතිඵලයක් විදිහට මේ ලක්ෂණ බොහෝ වෙලාවට භෞමික ශාක තුල විශේෂයෙන් හඳුනාගත හැකි මේ ලක්ෂණ ඇති වුණා කියන කාරණාව අපිට විශ්වාස කරන්න පුළුවන් එතකොට මේ පොදුවේ පුතේ මේ අපි කතා කරපු ලක්ෂණ කියන්නේ මොනවද බීජානුදානි මගින් නිපදවන බිත්ති සහිත බීජාණු බහුසෛලික ජන්මානුදානි පරාදීන කලලය අග්‍රස්ත විභාජක කියන ඒවා පොදුවේ ශාක කාණ්ඩ හැම එකකම අපිට හඳුනා ගන්න පුළුවන් අපි මේක අධ්‍යයන පහසුව සඳහා කාණ්ඩගත කිරීමක් කළොත් පුතේ රේඩියෝ වැඩසටහන නිසා මේක යම් මට්ටමකට විතරයි මට මේකේ කරුණු ගලපන්න පුළුවන් රූප සටහන් සහිතව තමයි සමහර ලක්ෂණ විස්තර කරන්න වෙන්නේ ඒ නිසා මම මේ සඳහන් කරන කාරණා ඇසුරෙන් ඔගලොන්ට ඉතා හොඳ වටපිටාවක් ඉතා හොඳ සාරාංශයක් මේ හරහා ගොඩනගා ගත හැකි ඊට පස්සේ පුතේ සටහන් දිහා බලමින් රූප සටහන් වලට අවධානය යොමු කරමින් මේකේ තියෙන කතාව වඩා සාර්ථක විදිහට ඉස්සරහට ගොඩනගා ගන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා පුතේ දැන් ශාකවල තියෙන භෞමික ශාකවල තියෙන එක්තරා ප්‍රධාන අවශ්‍යතාවයක් තමයි මුල් මගින් අවශෝෂණය කරගත් ජලය ශාකයේ තුල බෙදා හැරීමේ අවශ්‍යතාවය තියෙනවා එතකොට පරිණාමිකව මේ ශාක වඩා දියුණු තත්ත්වයට පත් වෙනකොට ඒ සඳහා සංකීර්ණ සනාල පද්ධතියක් සෛලම ආහාර බෙදා හැරීම සඳහා ෆ්ලෝයම සහිත සංකීර්ණ පටක පද්ධතියින් බිහි වෙන්න පටන් ගන්නවා. නමුත් ප්‍රාථමික අවදියේ තියෙන ශාක බොහෝමයක තියෙන්නේ මේ සනාල පටක පද්ධති තරමක විසිරුණු ස්වභාවයක්. විස්තෘත කියලා කියනවා. අපි විසරණය හරහා ගොඩක් වෙලාවට විශේෂයෙන් ජලය අවශෝෂණය කරපු ජලය ශාකෙ තුල ව්‍යාප්ත වෙන පද්ධතියින් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ පදනමේ ඉඳලා සනාල පටක පද්ධතියක් පවතිනවද නැද්ද කියන කාරණාව මත ශාක අපිට ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන් සනාල ශාක සහ විනාල ශාක සනාල ශාක කිව්වේ සංකීර්ණ සනාල පටක පද්ධතියක් තියෙනවා විනාල ශාක කිව්වේ පරිවහනයේ විස්තෘතයි පරිවහන පද්ධති නැහැ ඒ කියන්නේ සනාල පටක පද්ධති සංකීර්ණ සනාල පටක පද්ධති නැහැ සනාල ශාක විනාල ශාක ओके दें विनाल शाके अटते अपि प्रधान वशेन कथा करन्ने ब्रायोफाइटा पोगनाटुम हरि मार्केंडिया
වගේ ඔයගොල්ලෝ දන්න බ්‍රයෝෆයිටා කාණ්ඩයන් තමයි විනාල විස්තෘත පරිවහන පද්ධතිය ඇති ශාක විදිහට කතා කරන්නේ මේ මේ කරුණු ඔක්කොම පුතේ නව විශ්ව නිර්දේශය යටතේ යම් මට්ටමකට තහවුරු කරනේවා මේ බෙදීම් අපිට දීලා තියෙන නිර්දේශිත ඉංග්‍රීසි පොත්පත්වල තියෙන රටාවන් අනුගමනය කරමින් මේවා මේ විදිහට සකස් කරලා තියෙනවා ඒ නිසා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට විශේෂයෙන් මේවට අවධානය යොමු කරන්න අවශ්‍යයි සනාල ශාක සංකීර්ණ පටක පද්ධති තියෙනවා ඒවා නැවත අධ්‍යන පහසුව සඳහා අපිට කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන් බීජ සහිත ශාක බීජ රහිත ශාක එතකොට අපි බෙදන්නේ සනාල ශාක නිසා බීජ සහිත සනාල ශාක බීජ රහිත සනාල ශාක විදිහට කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන් Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු එතකොට බීජ සහිත සනාල ශාක කියන්නේ බීජ නිපදවනවා සංකීර්ණ පටක පද්ධති තියෙනවා බීජ රහිත සනාල ශාක කියලා කියන්නේ සනාල පටක පද්ධති තියෙනවා නමුත් බීජ නිපදවීමක් නැහැ ලයිකෝෆයිටා ටෙරෝෆයිටා කියන කාණ්ඩ දෙකයි තියෙන්නේ මේකට ලයිකෝෆයිටා බීජ නැහැ ටෙරෝෆයිටා බීජ නැහැ හැබැයි සනාල පටක පද්ධති තියෙනවා බීජ රහිත සනාල ශාක බීජ සහිත සනාල ශාක බීජත් නිපදවනවා සනාල පටක පද්ධති තියෙනවා ඒවා නැවත කාණ්ඩ දෙකකට බෙදෙනවා නිපදවන බීජයේ අන්තර්ගත වන ස්ථානයත් එක්ක පුෂ්ප මගින් සම්භවය වන ව්‍යුහයන් තුල කුටීරවලින් වට වූ බීජ තියෙනවා නම් ආවෘත බීජක කියලා කියනවා එහෙම ස්වභාවයක් නැත්නම් බීජ කුටීර තුල අන්තර්ගත වෙන්නේ නැත්නම් අපි කියනවා විවෘත බීජක ශාක කොනිෆෙරෝෆයිටා සයිකඩෝෆයිටා කොනිෆර්ස් සයික ස්වර්ග අපිට වර්ග කරන්න පුළුවන් විවෘත බීජක විදිහට කුටීර මගින් ආවරණය වෙන මල් සහිත සපුෂ්ප ශාක කියලා කියනේම අපි ආවෘත බීජක කියලා බෙදෙනවා. එතකොට සනාල ශාක විනාල ශාක සනාල ශාක නැවත බෙදුවා බීජ සහිත බීජ රහිත බීජ සහිතව නැවත බෙදෙනවා විවෘත බීජක ආවෘත බීජක. හරි හදා ගන්න හොඳ ගැලීම් සටහනක් අපි ඊට පස්සේ මේ එක එක කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන මූලික උදාහරණ වල තියෙන ලක්ෂණ කීපයක් සාකච්ඡා කරන්න බලමු. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. පොතේ පරිණාමික ඉතිහාසය සලකලා බලනකොට මේ පොදුවේ මේ ශාකවල අපිට මේ මූලික වශයෙන්ම කතා කරන්න පුළුවන් කාරණාව තමයි විනාල ශාක කියනවා සලකලා බැලුවොත් මේ විනාල ශාක යටතේ අපි මූලිකව කතා කළේ බ්‍රයෝෆයිටාවන්. එතකොට හෙපටොෆයිටා වංශයටයි තිබෙන මාකැන්ඩියා බ්‍රයෝෆයිටාටයි තිබෙන පොගනාටුම් සහ ඇන්තොසෙරෝෆයිටා කියලා කියන අංශාක තමයි මේ පොදුවේ විනාල ශාක විදිහට අපි සලකලා බලන්නේ. එතකොට මේ විනාල ශාක වඩා ජනප්‍රිය බ්‍රයෝෆයිටා කාණ්ඩත් එක්ක බ්‍රයෝෆයිටා විවිධත්වය කියලා අපි මූලික වශයෙන් සලකලා බලනවා. දැන් බ්‍රයෝෆයිටා ශාක ගත්තොත් ඒගොල්ලොන්ව හඳුනා ගන්න පුළුවන් එක කාරණාවක් තමයි ශාක දේහයේ පුරා ජලය සහ පෝෂක පරිවහණය සඳහා විස්තෘත සනාල පටක පද්ධතියක් තමයි පවතින්නේ. එතකොට නූතන ශාක බොහෝමයක් ගත්තොත් එහෙම දියුණුයි කියලා හඳුන්වන ශාක බොහෝමයක් ගත්තොත් මේගොල්ලොන්ගේ සනාල පටක පද්ධතිය සංකීර්ණ එකක් හොඳින් ගොඩ නැගුණු එකක්. මේ සනාල පටක පද්ධතියේ තියෙන දුර්වලතාවය නිසාම විනාල ශාක මේ බ්‍රයෝෆයිටාවන් සෙවන තෙතමනය සහිත පරිසරයට බොහෝ වෙලාවට සීමා වෙලා තියෙනවා. සනාල ශාක පෙන්වන බොහෝ ලක්ෂණ මේ විනාල ශාක වලට තිබුණට ඒගවා තුල අපිට හඳුනා ගන්න බැහැ සත්‍ය කඳන් සත්‍ය මුල් සත්‍ය පත්‍ර යම් මට්ටමක කඳ මුල් පත්‍ර විභේදනයක් තියෙනවා. නමුත් ඒවා සත්‍ය පත්‍ර හෝ සත්‍ය මුල් හෝ ඒ වගේ ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ඒ නිසා
තරමක් පරිණාමිකව පහළ කාණ්ඩයන් විදිහට තමයි අපි සලකන්නේ දැන් මේවා පිළිබඳ වඩා ඉහළින් අධ්‍යයනය කරනකොට මේ වාගේ ප්‍රජනන ක්‍රියාවලිය ජීවන චක්‍රයත් එක්ක සංසන්දනය කරමින් මේකේ තියෙන ලක්ෂණ ටික හදාරන්න පුළුවන් නම් ඉතා ඉහළ මට්ටමින් මෙයා පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් ඊට පස්සේ දැන් පෘථුවියේ පවතින ශාක විශේෂ සලකලා බැලුවොත් ඒ ශාක විශේෂ වලින් 90%කටත් වඩා ටිකක් එහා පැත්තේ පවතින්නේ සනාල ශාක මේ සනාල ශාක පුතේ අපිට නැවත කාණ්ඩ දෙකකට කඩන්න පුළුවන් බීජ රහිත සනාල ශාකයි බීජ සහිත සනාල ශාකයි ඕකෙන් බීජ රහිත සනාල ශාක කියලා කියනකොට ඒ කියන්නේ සංකීර්ණ පරිවහනයේ සඳහා වූ පටක පද්ධතියක් තියෙනවා නමුත් බීජ නිපදවන්නේ නැහැ එතකොට ඒවා ප්‍රචාරණය වෙන්නේ බීජාණු මගින් කියන යම් මට්ටමකට අපිට කියන්න පුළුවන් එතකොට ලයිකෝෆයිටා සහ ටෙරෝෆයිටා කියන කාණ්ඩ දෙක තමයි මේ බීජ රහිත සනාල ශාක යටතේ අපි කතා කරන්නේ නිදසුන් විදිහට සෙලජිනෙල්ලා ශාකය සහ ටෙරෝෆයිටා යටතේ නෙප්‍රොලොපිස් තමයි අපි මූලික වශයෙන් කතා කරන්නේ Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු දැන් පරිණාමයේ පුතේ එයාගේ ඉතිහාසය සලකලා බැලුවොත් එහෙම ටෙරෝෆයිටා ඩෙවෝනියන් එම හෝ එම නැත්තම් කාබෝනිෆෙරස් ඔන්න ඔය අවධිය වෙනකොට තිබුණු පූර්වජයෙකුගේ නැති වෙලාව කියන කාරණාව තමයි සලකන්නේ. එතකොට යම් මට්ටමකට ආසන්න භාවයක් තියෙනවා බීජ සහිත ශාකවල පරිණාමයට. හැබැයි ලයිකෝෆයිටාවන්ගේ පොදු පූර්වජයා ඊට වඩා පැරණියෙක් කෙනෙක්. පොසිල සාක්ෂි තියෙනවා ලයිකෝෆයිටා බොහොම ඈත කාලේ ප්‍රමුඛ ලෙස පැවතුණු වනාන්තර විදිහට ලයිකෝෆයිටා වනාන්තර විදිහට යෝධ ලයිකෝෆයිටාවන් සහිත වනාන්තර පෘථුවියේ පැවතුණු බවට. ඒතර පරිණාමික ඉතිහාසය සලකලා බලනකොට ලයිකෝෆයිටා වඩා පැරණි කාණ්ඩයක් විදිහට ඊට පසු කාලීනව සම්භවය වුණු ජීවියෙක් විදිහට ටෙරෝෆයිටා කාණ්ඩත් අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලොන්ගේ ශාකදේහයේ විශාලත්වය පොඩ්ඩක් සලකලා බැලුවොත් එහෙම වර්තමානයේ වෙනකොට සනාල ශාක හැම එකකම වගේ බීජාණු ශාකය තමයි ප්‍රමුඛව විශාලව වර්ධනය වුණු ශාකය. ජන්මාණු ශාක කුඩායි. නෙප්‍රොලොපිස් සලකලා බලන්නකෝ. නෙප්‍රොලොපිස් වල රයිසෝම සහිත සංයුක්ත පත්‍ර සහිත කුණ්ඩලාකාර පත්‍ර සහිත අපි අඳින අපි දකින අපි හඳුනා ගන්නා ශාකය බීජාණු ශාකය. කුඩා හෘදයාකාර තලස ජන්මාණුක ශාකය. එතකොට මේ දෙකේ පැහැදිලි විශාලත්ව වෙනසක් තියෙනවා. එතකොට අද පවතින ශාක කුකුගෙම වගේ එක තියෙනවා. සනාල ශාක සලකලා බැලුවොත්. නමුත් පරිණාමයේ පහළ අවදිවලදී විශාලත්වයෙන් සමාන ජන්මානුක සහ බීජානුක ශාක පැවතුණු බවට පොසිල සාක්ෂි පවතිනවා. එතකොට ওই ටිකත් එකතු කරගෙන ඊට පස්සේ අපි සලකලා බලන්න ඕනේ පොදුවේ මේ බීජ නොදරන සනාල ශාක වල තියෙන වෙනත් වැදගත් ලක්ෂණ මොනවද? ඒ කියන්නේ ෆ්ලෝයම හා සෛලම ඔස්සේ සිදුවන පරිවහණය, මේ වගේ මුල් කොහොමද පරිණාමය වුනේ, පත්‍රවල පරිමාණය, පරිණාමික ක්‍රියාවලිය කොහොමද, බීජාණු පත්‍ර සහ බීජාණු වල තියෙන වෙනස්කම් ප්‍රභේදන වුණා නම් ඒවා මොනවද? ඒතර ඒ ටිකත් එක තමයි ඊට පස්සේ අපි ලයිකෝෆයිටා සහ ටෙරෝෆයිටා වල මූලික ලක්ෂණ මොන වගේද කියන කාරණාව සලකලා බලන්න යන්නේ. එතකොට මේ මූලික ලක්ෂණ ටික සංසන්දනයේට යමු අපි උංචි විරාමයකට ගිහිල්ලා ඊට පස්සේ. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. ඊට පස්සේ අපි මේවායේ තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා බැලුවොත් ඒ යටතේ එකක් කියන්න පුළුවන් සෛලම සහ ෆ්ලෝයම පටකොස්සේ සිදුවන පරිවහණය. මේ සෛලම සහ ෆ්ලෝයම ඔස්සේ සිදුවන පරිවහණය
කියන කාරණාව සැලකුවොත් දැන් මේ දෙක වෙනස් වර්ගයේ පටක දෙකක්නේ සෛලම ගත්තොත් සෛලම වාකාප තන්තු දුස්තර ෆ්ලෝයම ගත්තොත් ඒත් සහචර සෛල තන්තු ෆ්ලෝයමියන් දුස්තර ආදි වශයෙන් එකිනෙකට වෙනස් සෛල වලින් තමයි සමන්විත වෙන්නේ එතකොට ඕකෙත් සෛලම පටකය ෆ්ලෝයම පටකය ෆ්ලෝයම පටකය ගත්තොත් නම් සීනි වර්ග ඇමයිනෝ අම්ල කාබනික සංයෝග ශාකය තුල නිෂ්පාදනය වන ඒවා විද කොටස්සට පරිවහණය තමයි කරන්නේ සෛලම පටකය සලකලා බලනකොට මේ ජලය කණිජයන පරිවහණය කියන ක්‍රියාවලිය හැරුණම මේක තුල වාහකාබෝ සෛලමීය තන්තු ඝන වූ ලිග්නින් ඝන වූ සෛල බිත්ති සහිත සෛලමීය පටක තියෙනවා නම් ඒවා ආලෝකයේ හොයාගෙන ගහක් උස අතට වර්ධනය වෙන්න ආලෝකය සීමිත සාධකයේ කියන එකෙන් මිදිලා ඉහළට ගමන් කරලා ආලෝකය අල්ල ගන්න පුළුවන් වෙන්න මේ ශාක සෛලම පටකේ නෙමෙයි මේ මේ සෛලම පටකයේ ජලය පරිවහණය සඳහා විතරක් සීමා කරන්නේ නැතුව සෛලම පටකේ යොදා ගන්නවා මේකේ තියෙන ශක්තිමත් බවත් එක්ක සම්ධාරණ ක්‍රියාවලිය සඳහා එතකොට ඒකෙන් මේ ශාක අතර තියෙන තරගයේ යම් මට්ටමකට ජයග්‍රහණය කරන්න මේගොල්ලන්ට අවස්ථාව හම්බ වෙලා තියෙනවා මේකේ තියෙන දැන් සෛලම සහ ෆ්ලෝයම පරිවහණය සෛලම පටකයේ සම්ධාරණයේ කියන අනුවර්තන හැරුණම මුල් පරිණාමය ගැනත් මේකේ පොඩි පරිච්ඡේදයක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට මුල් කියලා කියන්නේ පසෙන් ජලය සහ කණිජයන අවශෝෂණය කිරීම සඳහා තියෙන ව්‍යුහයනේ. ඒ හැරුණම ශාකය උපස්තරයට පසට එයා වර්ධනය වෙන තැනට අලවලා තියන්න රඳවලා තියන්න දායක වෙන්නේ මේ කොටසමයි. එතකොට මේ පසට සමීවි තියෙන නිසා ශාකයට ගැටලුවක් නැතුව ඉහළට වර්ධනය වීමේ හැකියාව ලැබිලා තියෙනවා. මූලාභ කියලා හඳුන්වපු ප්‍රයෝෆයිටා වෙනකොට මූලාභ කියලා තිබුණු ව්‍යුහයන් තමයි දැන් මේ වෙනකොට මූල පද්ධතිය බවට අපි කතා කරන යම් මට්ටමක මේ අනුවර්තනය වීමක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් පරිණාමික ඉතිහාසයේ තියෙන පොසිල සාක්ෂි ගත්තත් මේ මේ හැඩයටම තමයි මේක පරිණාමය වෙලා තියෙන්නේ කියන කාරණාව අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. මේ හැරුණම පත්‍රවල පරිණාමයකුත් අපි සාකච්ඡා කරනවා. පත්‍ර සලකලා බැලුවොත් එහෙම පත්‍ර මහා පත්‍ර සහ කුඩා පත්‍ර විදිහට ආකාර දෙකක් තියෙනවා. ප්‍රමාණයෙන් විශාල පත්‍ර ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ඒවා නාරටි සහිතව පැතලිව යම් බෙදීමක් සහිතව පවතිනවා. වැඩි ආලෝක ප්‍රමාණයක් අල්වාගෙන කාර්යක්ෂම ලෙස ප්‍රභා සංශ්ලේෂණය කිරීම තමයි ඒකේ මූලික දායකත්වය. ඒතර කුඩා පත්‍ර ගොඩක් වෙලාවට ප්‍රජනක ව්‍යුහයන් ආශ්‍රිතව අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් බීජාණුහා බීජාණුවල ප්‍රභේදන කියලා කොටසකුත් මේ යටතේ අපි කතා කරනවා. බීජාණු දරන්න විකරණය වූ පත්‍ර බීජාණු ශාකයේ තියෙනවා. අපි ඒවට බීජාණු පත්‍ර කියලා කියනවා. එතකොට ගොඩක් වෙලාවට මේ කුඩා බීජාණු පත්‍රේ නාවරණය වෙලා තමයි බීජාණු දානි හඳුනා ගන්න පුළුවන්. හැම ශාකයකම වගේ යම් මට්ටමකට මේ ලක්ෂණේ වඩා හොඳින් පේන්න තියෙනවා. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක දේවින්ද විජේකෝන් ආචාර්යතුමා සමඟ අපි ජීව විද්‍යාව ඉගෙන ගනිමු. දැන් බොහෝ ශාකවල දැන් විශේෂයෙන් ගත්තොත් අපි ටෙරෝෆයිටා නම් ටෙරෝෆයිටාවල තියෙන බීජාණු දානිවල එක් වර්ගයක බීජාණු විතරයි. ඒ නිසා අපි මේ ක්‍රියාවලිය සමබීජාණු නිපදවීම නැත්නම් සමබීජාණුකතාවය කියලා හඳුන්වනවා. සමහර ශාක විශේෂයෙන් ලයිකෝෆයිටා වෙනකොට ඒගොල්ලොන්ගේ ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයෙන් විශාල බීජාණු වර්ග දෙකක් නිපදවනවා. ඒවා ශුද්ධ බීජාණු මහා බීජාණු විදිහට දෙකට කඩනවා. අපි මේ தත්ත්වය විෂම බීජාණුකතාවයේ ලෙස හඳුන්වනවා. එතකොට මේකේ මහා බීජාණු මගින් ජායා ජන්මානුක ශාකය ඇති කිරීම හා සම්බන්ධ මේ ජායා ජන්මානුක පරම්පරාත් ශුද්ධ බීජාණු පුං ජන්මානු ශාක පරම්පරාවත් ඇති කරන බව මූලිකව හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ලයිකෝෆයිටා වල තියෙන ලක්ෂණ
ඊට පස්සේ ටෙරෝෆයිට් ආවල තියෙන ලක්ෂණ ඒගොල්ලෝගේ ජීවන චක්‍රයත් එක්ක සංසන්දනය කරමින් තමයි අධ්‍යයනය කරන්න ඕනේ. දැන් මේකෙත් ලයිකෝෆයිටා කියලා කියනකොට ශුකී පාසි සහ ගදා පාසි විදිහට මේවා නව විශේෂ නිර්දේශයේ කාණ්ඩ දෙකකට කඩනවා. සුකී පාසි ගත්තොත් එහෙම මේවා සාමාන්‍යයෙන් කුඩායි බොහෝ විට තිරස්ව තමයි වර්ධනය වෙන්නේ. ගදා පාසි ලයිකෝපෝඩියම් කියන කෙනා එයා මතක තියාගන්න සමබීජානුකයි. එතකොට ලයිකෝෆයිටා කියලා කියනකොට අපි සාමාන්‍යයෙන් විෂම බීජානුකයි කියලා කියන්නේ. නමුත් සියල්ල නෙමෙයි. හරි. ක්ලබ් මොසස් ගත්තොත් එහෙම ගදා පාසි ගත්තොත් සමබීජානුකතාවයේ පෙන්වන අයත් ඉන්නවා. ශුකී පාසි ගත්තොත් එහෙම ඒ කියන්නේ සෙලජිනෙල්ලා වර්ගයේවා ඒවා සියල්ලම විෂම බීජානුකතාවයේ තමයි පෙන්වන්නේ. දිලීර සමක සහජීවී සංගම් පෙන්වන අය ඒ වගේ සමාජිකයනුත් අපිට මේක තුල හඳුනා ගන්න පුළුවන්. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ මේකෙම claims given ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.